साइबर सिक्योरिटी कॉन्सेप्ट लंका आवत्म खाली हम यूज करना कट्टी निक फन वगे यूज करना खाली कुछ यूट्यूब वीडियो बल कट्टी वेब कैम हम हैक करना अवस्था अभी दगल एवगे देवल मे मे अभी कुहमद webcam hacking වලින් කොහොමද මෙව වෙන්නේ ඒ කියන්නේ අපි කොහොමද ඒවෙන් protect වෙන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ අර ගොඩක් වෙලාවට ඔය ඒකෙන් ඔයගේ දේවල් පටන් ගත්තේ ඔය ඇත්තටම කාලි ලිනක්ස් එකිනු කාලි ලිනක්ස් වැරදි විදිහට use කරලා එහෙම කරන්නත් එහෙම අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ deep fake වල වගේම තමයි එහෙම කරන්න පුළුවන් නමුත් ඇත්තටම මේක කරන්න පුළුවන් මේක ඕගොල්ලෝ try කරලා වුණත් බලන්න පුළුවන් ඔය metasploit වගේ टूल यूज रीसर्च वाले कराटक मैं काट हाँ करना प्राइवेसी पॉलिसी गील बलो गील यूज कर टूल रन करना तीन डिस्प्ले तीन मेक पावित करला मे वे देखा पावित करो देखे वे गाने ने हाकि विशेष वाहन निकमट हरी आरक्षित कंप्यूटर के वैरस इतने पड़ी फोबिया मट इन दिब्बा कौर मंदी बलंगा प्राक्टिस मम अलग गैपटापे मम कल मे मुद्दा टेप इतकोट वैफे सारी वेब कैमन करा वेब कैम बल बै डिवाइस मैनेजर के वेब कैम कीने का आइंग वेला यानो भाई एक होंदा होंदा प्रैक्टिस है का नमूद मेवा के दावस वाले एक टिका के आना वर्ष कार्ड रख पे ना मुझे आप इतने हम निश्चित में बायोस वाले की लोग कौन कर करें इंटर बह मैं नमूद एक कार्ड हरी आवश्यकता व्यक्त नहीं किने किन्नो ना समारक पिलाट जगीतन को अभी लैपटॉप पे का पार चिकना ना मुझे लैपटॉप पे का अभी मीटिंग्स वाले टाइ ये वाके देवाल वाले टाइम में अबे दिन दावे लगा टूल तो पार चिकन ना की हम लैपटॉप पे का तीनों ना अपने पुलवांग हम कल तिया का नेगी कैटलॉग नह नत्तंग इतिंग अरे मांकी वो वाके यार टेप पे का गलत यान पुलवांग हम नत्तंग ऑनलाइन गन्न पुलवांग अरे स्लाइडर्स तीनों अलग वन पुलवांग एक अलग वाला अपने आवश्यक वाला टेक ओपन कर ला लेंस का अनावश्यक वाला टेक वहां पुलवांग मेलवे मेलवे पावित करें
ලයිසන් එකක් තියෙන මැල්වෙයාර් එකක්. එහෙම නැතුව ඒකේ තේරුමක් නැහැ මේ ෆ්‍රී එකක් පාවිච්චි කරලා. ඒක නිසා මේ අපි ලයිසන්ස් මැල්වෙයාර් එකක් තමයි පාවිච්චි ඇන්ටි මැල්වෙයාර් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒකේ තියෙන දැන් ෆ්‍රී එකක් ගත්තොත් එහෙම ඒකේ රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. සමහරක් විට ඇන්ටි වෛරස් ප්‍රොටෙක්ෂන් එක විතර ඇන්ටි මැල්වෙයාර් ප්‍රොටෙක්ෂන් එක විතර. ඒ කියන්නේ මැල්වෙයාර් එකක් අපේ ලැප්ටොප් එකකට හරි PC එකකට හරි ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඒක රන් වෙනකොට එතනදී තමයි යා ඒක ඩිටෙක්ට් කරන්නේ. එතකොට එහෙම එකක් වැඩක් නැහැ. නමුත් ලයිසන්ස් වර්ෂන් වලදී රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. ෆයර්වෝල් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. කැස්පර්ස්කි එතකොට අවාස්ට් වගේ ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ එක්ස්ට්‍රා ෆීචර් එකක් විදිහට වෙබ්කැම් ප්‍රොටෙක්ෂන් එකක් උතෙන්. එතකොට ඒකත් යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි check your device and application permission regularly. රමං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි external cam එකක් ගන්නවා නම් ඒ cam එකට අපිට ගිහින් බලන්න පුළුවන් මේ අපිට ඒ cam එකත් එක්ක එන manual එකේ තියෙනවා ඒක කරන්න අවශ්‍ය විදි. උගලන්ට වැඩක් නැත්නම් ඒ වෙලාවට පාවිච්චි කරන්න නැත්නම් USB එකෙන් ඒක ගලවලා දාන්න. එහෙම නැත්නම් ඒක බිත්තිය පැත්තට හරි බිමට හරි හරවලා තියන්න. අනිත් එක තමයි secure wifi and routers with secure passwords. ඕකත් මම කිව්වේ අර external webcam එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවනම් ඒකත් හොඳයි. නමුත් කොහොම වුණත් ඒ සඳහා විතරක් නෙමෙයි ඕනම දෙයකට wifi router wifi එක router එකයි secure කරලා තියාගන්න එක කොහොමවත් හොඳයි. මොකද මේ දවස්වල හැමෝම වැඩ කරන්නේ ගෙදර ඉඳන්. ගොඩක් කට්ටිය සා university students ලා වැඩ කරන්නේ university students ලා ඒගොල්ලන්ගේ ගෙදර ඉඳන් තමයි ඒගොල්ලන්ගේ වැඩත් කරන්නේ. ඉතින් ඒක නිසා ඒක හොඳ ප්‍රැක්ටිස් එකක්. රයිට්. අනිත් එක තමයි CPU intensive malware. එතකොට ඕකත් එක්තරා ආකාරයක ඇටෑක් එකක්. ඕක malware එකක් කියන්නේ දැන් ඕක ඇවිල්ලා මේ මේ කම්පියුටර් එකට අර කම්පියුටර් එකේ තියෙන data වත් එහෙම නැත්නම් මොන හරි information වත් ඒවා ගන්න එහෙම දෙයක්වත් ඒවා මෙව කරන malware එකක් නෙමෙයි. මේ CPU intensive malware කියන්නේ CPU එකේ power consumption එක වැඩි කර consumption එක වැඩි කරනවා. එතකොට වෙන්නේ මේකේ තියෙන load එක වැඩි වෙනවා. දැන් ඔය අපි මොකක් හරි ටිකක් heavy application එකක් run කරනකොට අපේ lap එකේ හරි PC එකේ හරි අර fan එක ටිකක් කරගෙන වේගය වැඩි වෙනවා. ඒ ඇවිල්ලා අර heat එක වැඩි වෙනවා. අන්න ඒ වගේ malware තියෙනවා. එහෙම CPU එකේ consumption power consumption එක වැඩි කර. එතකොට එහෙම වැඩි කරාට පස්සේ ගොඩක් වෙලාවට ඕව කරන්නේ මේ data centers එහෙම නැත්නම් server farms වගේ වලට. එතකොට සමහරක් රට USB එකක් වගේ අරන් ගිහිල්ලා පුළුවන් මේ ඔය main server එකේ හරි primary server එකකට හරි ගැහුවොත් මේ ඒක ඔටෝමැටික් කෝඩ් කරලා තිබ්බොත් එහෙම අපිට පුළුවන් ඕක ගහපු ගමන් ඕක මේ එතන malware එක spread කරන්න. එතකොට ඒක සමහරක් රට එකට ඔක්කොම isolate කරලා නැතුව ඔක්කොම එක අර cluster එකක් විදියට තිබ්බොත් එහෙම ඔය ඔක්කොටම ඔක malware එක infect වෙන්න පුළුවන්. එහෙම වුණාම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ power consumption එක වැඩි වෙලා සමහරක් රට රත් වෙලා ගිනි ගන්නත් පුළුවන් ගිනි ගන්නත් වෙන්න පුළුවන්. හරි. මේක ගොඩක් වෙලාවට අර online එකකට වඩා physical attack එකක් විදිහටත් ගන්න පුළුවන්. නමුත් මේක online වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මම මේකට දැම්මේ. මේක නිකන් අර දෙපැත්තටම තියෙන එකක් වගේ. එතකොට මේකෙන් avoid කරන මේක ඇවිල්ලා අතරම දැන් අපි අපේ එදිනෙදා ගෙදරදී එහෙම නැත්නම් එහෙම කරනකොට මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ මේ වගේ malware එකක් infect වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම infect වුණත් දැන් වෙනදට වඩා computer එක heat වෙනවා නම් වෙනදට වඩා computer එකේ CPU එකේ power consumption එක වැඩි නම් ඒක සමහරක් විට malware එකකින්ද වෙන්නත් පුළුවන්. ඒක CPU intensive malware එකක් නෙමෙයි. නමුත් මොකක් හරි malware එකකින්ද වෙන්න පුළුවන්. මොකද අර normal වෙනදට කරන activities වලට වඩා activities වලට CPU එකෙන් power එක දෙන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ අපි දන්නේ නැතුව run වෙන application එක computer එකේ අපේ තියෙන්න පුළුවන්. ඒ නිසා එතකොට අපි බලන්න ඕනේ පොඩ්ඩක් දැන් virus guard එකක් තියෙනවා නම් අපි scan එකක් දා check කරලා බලන්න පුළුවන්. ඒ වගේ අපිට මේ ඒක detect කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් build up physical security server rooms and data centers. ඒ කියන්නේ data centers අපි හදනකොට අපි ඕවට immune වෙන විදිහට තමයි හදන්නේ. ඒ කියන්නේ cooling system එක මොකද තියෙන්න ඕන අනිත් එක. එතකොට අපිට පුළුවන් ඔය man trap doors කියලා එකක් තියෙනවා. මේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. ඒකවිල්ලා නිකන් ඔයගොල්ලෝ දැකලා තියෝ ඉස්සර තිබ්බ දන්නම් වැඩිය නැහැ. මේ telephone booth තියෙනවනේ. නිකන් හිතා ගන්නවා telephone booth එකක්
ඉස්සර දොරවල් දෙකක් තියෙන ටෙලිෆෝන් බූත් එක. එතකොට ඒකනේ ප්‍රතිවිරුද්ධ දිශාවලට දොරවල් දෙකක් තියෙනවා. එතකොට මෑන් ට්‍රැප් එකේදී වෙන්නේ විශේෂයෙන්ම මෑන් ට්‍රැප්ස් කියනවා හදලා තියෙනවා ලංකාවෙත් තියෙනවා මට කියන්න බෑ කොහෙද කියලා. මේ මම දැකලා තියෙනවා ඒක ඒ වගේම ගොඩක් වෙලාවට තියෙන්නේ data centers වල server rooms විශේෂයෙන් data centers. එතනදී වෙන්නේ දැන් ඔය මෑන් ට්‍රැප් එක එක දොරක් කරලා ඇතුළට යනවා. ඊට පස්සේ ඒ දොර වැහෙනවා. ඒ දොර වැහුණාට පස්සේ security එකෙන් හරි කවුරු එක්කෙනෙක් ඉන්නවා එයාට පුළුවන් ඕක scan කරන්න. ඔය මේ අපි එයාපෝර්ට් එකට යනකොට අපේ ලගේජ් ස්කෑන් කරන්න අන්න ඒ වගේ එකක් ඒ වගේ ෆීච එකක් එතන තියෙනවා. එහෙම වුණාම ඒක නාට පුළුවන් මේ ඒක අපේ අපි මොන හරි සාක්කුව දාගෙන යනවාද අරහෙදි මෙහෙදි කියලා ස්කෑන් කරන්න පුළුවන්. හැබැයි එච්චර හොඳට ලොකුට ටෙක්නොලොජි නම් ලංකාවේ මම දැකලා නැහැ තාම. නමුත් මෑන් ට්‍රැප් කියන එක තියෙනවා. එහෙම නැත්නම් තව එකක් තියෙනවා තව මෑන් ට්‍රැප් වර්ගයක් තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ බර බලන්න පුළුවන්. එතකොට අපි මොන හරි බරක් මොන හරි දෙයක් අරගෙන යනවා නම් එහෙම නැත්නම් ඇතුළට ගියාට පස්සේ ආයේ එළියට එනකොට අරගෙන එනවා නම් අරකින් ඩිටෙක්ට්. ඒකට තමයි මෑන් ට්‍රැප් කියලා කියන්නේ. මෑන් ට්‍රැප් එකේදී ටෙම්පරරිලි ඇතුළට යන එක්කෙනා හෝ ඇතුළේ ඉඳන් එළියට එන එක්කෙනාව පොඩ්ඩක් නවත්තලා අර ස්කෑන් කිරීමකට භාජනය කරලා තමයි යවන්නේ. ඒකට තමයි ඔය මෑන් ට්‍රැප් කියනවා තියෙන. එතකොට සමහරක් රට ඔය මෑන් ට්‍රැප් වල මෙටල් ඩිටෙක්ටර්ස් තියෙනවා. එතකොට දැන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ අරන් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඉන්ෆෙක්ට් කරන්න ඇතුළට අරන් යනකොට ඔය මෑන් ට්‍රැප් එක ඇතුළට ගිය ගමන් ඩිටෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි සමහරක් ලාට මේ 3D printers වලින් print කරපු pen drives එහෙම තියෙන්න පුළුවන්. ඒව නම් මං හිතන්නේ ටිකක් detect කරන්න අමාරුයි. හැබැයි හොඳ man trap එකකට ඒක පුළුවන් වෙයි. නමුත් දැනට තියෙන man trap එක ওই වගේ. නමුත් මං කියපු ඔච්චර හොඳ man traps තාම ලංකාවේ මම දැකලා නැහැ. මම audit කරපු තැන් වල. නමුත් කොට ඒවත් අපිට use කරන්න පුළුවන්. අනික එක තමයි IPS IDS use කරන්න පුළුවන්. IPS කියන්නේ intrusion sorry prevention anikeka IDS kiyanne detection intrusion detection system anikeka intrusion prevention system okedi detection ekedi apita detect karaganna vitarai puluwam ekenne apita ekenne ara CCTV ekin karana wadak thama ekenne apita hora enawa peenna puluwam hora eneka detect karaganna puluwam naththa video karaganna puluwam namuth eyawa nawaththanna baha namuth me prevention system ekin puluwam detect karanna nawaththanna dekama karanna නමුත් ගොඩක් වෙලාට ගොඩක් කට්ටිය කියන්නේ ප්‍රිවෙන්ෂන් එකෙන් ප්‍රිවෙන්ට් කරන්න විතරයි පුළුවන් ඩිටෙක්ට් එකෙන් ඩිටෙක්ට් කරන්න විතරයි පුළුවන් IDS එකෙන් ඔව් ඩිටෙක්ට් කරන්න විතරයි පුළුවන් නමුත් ප්‍රිවෙන්ට් කරන්න අපි ඒක මුලින්ම ඩිටෙක්ට් කරන් ඉන්න ඕනේ ඒක නිසා ඒකේ IDS කියන කැලල තියෙනවා ඒක නිසා අඩුමතරමේ IPS කියන එකවත් අපේ network එකට attach කරලා තියෙන්න ඕනේ embed කරලා තියෙන්න ඕනේ monitoring system එකක් විදිහට. එතකොට අර වගේ malware එකක් වගේ ඒ වගේ දෙයක් run වෙනකොට consumption rate එක වැඩි වෙනකොට එහෙම නැත්නම් මොකක් හරි network එකේ network bandwidth එක වැඩි වෙනකොට වගේ දේවල් මේකෙන් detect කරගන්න පුළුවන්. ඒ කියන්නේ අතුලට යන්න කලින් detect කරගන්න පුළුවන්. ඒක තමයි prevention කියලා කියන්නේ. අරිටක තමයි ටෙක් රෙගියුලර් බෑකප්ස් ඇන්ඩ් රිඩන්ඩන්සි. සමහරක්කට අපි නිකන් හිතන්න පුළුවන් දැන් ඌ වගේ එකක් වෙලා පවර් කන්සම්ප්ෂන් එක වැඩි වෙලා ගිනි අරගෙන වගේ මොකක් හරි වුණොත් එහෙම බෑකප්ස් තියාගත්තොත් අපිට පුළුවන් පස්සේ රීස්ටෝර් කරලා ඒවා බෑකප් කරන්න. එතකොට නැත්නම් රිඩන්ඩන්සි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රිඩන්ඩන්සි සර්වර් එකක් තිබ්බොත් අපිට පුළුවන් අර සර්වර් එකේ තියෙන දේම රිඩන්ඩන්සි සර්වර් එකෙන් කරන්න පුළුවන් අර සර්වර් එක අපි යථා තත්ත්වයට ගන්න. ඒකට තමයි රිඩන්ඩන්සි කියලා කියන්නේ. ඒක නිකන් අර උදාහරණයකට දැන් අපි ගෙදරක නම් ගෙදර ජෙනරේටර් එකක් තියෙනවා නම් ජෙනරේටර් එක රිඩන්ඩන්සි. ඒ කියන්නේ අපිට ඉලෙක්ට්‍රිසිටි දැන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් එනවනේ. නිකන් හරි ගෙදර ඉලෙක්ට්‍රිසිටි නැති වුණොත් එහෙම අර ජෙනරේටර් එකෙන් ඔටෝමැටිකලි අපිට ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන්න පුළුවන්. ඒක තමයි රිඩන්ඩන්සි කියන්නේ. එතකොට ආපහු ගෙදරට ලයිට් කරන්ට් එක ආවට පස්සේ අර ජෙනරේටර් එක ඕෆ් වෙනවා. ඒකට තමයි රිඩන්ඩන්සි කියලා කියන්නේ. එතකන් ජෙනරේටර් එක රන් වෙනවා. අන්න ඒ වගේ ප්‍රින්සිපල් එකක් තමයි මෙතනත් තියෙන්නේ. අර සර්වර් එක ඩවුන් වුණොත් එහෙම අර සර්වර් එක ටක් ගාලා අප් වෙලා එයාගේ කාර්ය කරගෙන යනවා. ඒ කියන්නේ බිස්නස් කන්ටිනියුටි කියන එක තියෙනවා. ඒ කියන්නේ බිස්නස් එක කන්ටිනියු වෙනවා. ඒ කියන්නේ ඩිසාස්ටර් එකක් අස්සේ වුණත් බිස්නස් එක කන්ටිනියු වෙනවා. ඕක බිස්නස් කන්ටිනියුටි කියලා කියනවා. ඔයගොල්ලෝ තව චුට්ටක් ඉස්සරහට යනකොට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒක හරි. එතකොට third party agreements and vendor support. එතකොට දැන් ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඔය data centers server rooms ගත්තාම ਉਹ ඇතුළේ හරි රස්නි. ਉਹ ඇතුළේ රස්නි හින්දා ඔවට ACs දාන්න. දැන් නම් හොඳම ක්‍රමය තමයි AC හදන්න යටි.
එකන්නේ අපි කකුල තියෙන ඇවිදින් ඒ ෆ්ලෝ එකෙන් තමයි උඩට එන්න හදන්නේ නැත්නම් ඉතින් සාම්ප්‍රදායික විදිහ තමයි අනිත් අර නෝමල් ACN විදිහට එහෙම නැත්නම් AC වෙනම ගෙනල්ලා හයි කරලා එහෙම තියෙනවා නැත්නම් සෙන්ට්‍රලයිස් ACs තියෙනවා එහෙම තියෙනවා කොහොම හරි අර නෝමල් තැනකට වඩා නෝමල් වැඩ කරන තැනකට වඩා ඩේටා සෙන්ටර් එක AC එක තදට තියෙනවා සාමාන්‍යයෙන් ඇතුළට යනකොට සෑහෙන සීතලයි ඒ කියන්නේ නිකන් නෝමල් නුමක් යන්න ඇඳගෙන යන්නත් බෑ මේ ඒ විදිහට සීතල එතකොට දැන් මම මෙතන මේ මේන්ටේන් තර්ඩ් පාටි ඇග්‍රීමන්ට්ස් කියලා කිව්වේ අපිට ඔය AC එක සෙට් කරන කට්ටියත් එක්ක අපේ ඕගනයිසේෂන් එක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙන්න පුළුවන්. ඕගොල්ලෝ තමයි මේක මේන්ටේනන්ස් කරන්න. එතකොට වෙන්ඩ සපෝට් උත් එහෙමම තමයි. එතකොට ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් අපි ගහලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් ඒ දැන් අපි කියමුකෝ මොකක් හරි ABC කියලා වෙන්ඩ කෙනෙක් හිටියා. ඒගොල්ලෝ තමයි අපිට මේ AC සෙට් කරේ. එතකොට ඒගොල්ලෝම තමයි මේ එදාට ඕක මේ කියන්නේ මොකක් හරි ෆේලි එකක් වුණොත් ඒගොල්ලෝ තමයි ඕක හදන්නේ. එතකොට එතනදී ඒගොල්ලොන්ගෙන් ඒ තියෙන මේ කියන්නේ ND එකක් වගේ සයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ non disclosure agreement එකක් වගේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ දකින්න දේවල් ෆොටෝස් ගන්න බෑ. ඒ කියන්නේ එතන input අරන් එන්න බෑ. ඒ වගේ දේවල් වුණොත් මෙහෙම වගේ වෙනවා. එහෙම නැත්නම් legal actions ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔය ND එකේ සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් meeting එකට review කරලා බලන්න ඕනේ. ඒකට ඔය ISMS manager කියලා සමහර companies වල ඉන්න මේ ඒගොල්ලොන්ට පුළුවන් ඔව review කරලා බලන්න. සමහරක් ලාට ඒක expire වෙලා තිබ්බොත් එහෙම ඒක අපව අලුත් කරන්න ඕනේ. ඒක නිසා සමහරකට එක්ස්පයර්මන්ට් ලඟ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට දැන් ඔය සමහර කම්පනීස් තියෙනවා. ඒ කම්පනීස් වලට ඒක මේන්ටේන් කරන්න එහෙම නැත්නම් රිපෙයාර් කරන්න එන්නේ එක්කෙනෙක් විතරයි. වෙන කවුරුත් එන්නේ නැහැ. එහෙම වෙනවා නම් එතකොට එතනටත් මොකක් හරි පොසිබිලිටි එකක් තියෙනවා. පොලිසි එකක් දාලා තියෙනවා. මොකද ඒක ඇවිල්ලා highly sensitive area එකක්. confidential area. එතකොට ඒ වගේ දේවල් වුණත් අපි බලන්න ඕනේ. මේ වගේ දේවල් සමහරක් වෙලාවට ඕගොල්ලන්ට මේ ඩිග්‍රී එකක් කරනකොට ඉගෙන ගන්නකොට සමහරක් වෙලාවට දැනගන්න බැරි වෙයි. නමුත් ඔයගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රි එකට ආවහම එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉගෙන ගන්න දේවල්. මේ වෙලාවෙ ඇත්තටම ඔය සිකියුරිටි ගවර්නන්ස් කියලා පැත්තක් තියෙනවා. දැන් මාව උදාහරණයකට ගත්තොත් මම ඇවිල්ලා සිකියුරිටි වල ටෙක්නිකල් කියන පැත්ත තමයි අපි ඉන්නේ. එහෙම නැත්නම් ඔය ගවර්නන්ස් කියලා තව පැත්තක් තියෙනවා. ඒකදී ඔය වගේ දේවල් වල ડોකියුමන්ට් රිවිව් කරනවා, පොලිසීස් ඉම්ප්ලිමන්ට් කරනවා, ඒව කරන්නේ ඒක. ඒගොල්ලෝ තමයි ඔය වගේ දේවල් ගොඩක් බලන්න ඕනේ. කවුරු ඉන්නවා නම් මෙතන මේ සිකියුරිටි ගවර්නන්ස් කියන පැත්තට කැමති ගැත්තේ ඉස්සරහට මේ වගේ දේවල් කරන්න වෙයි. හරි. මේ අනිත් එක තමයි මේ QRL jacking attack කියලා කියන්නේ. මේක වෙලා දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ඔය මේ සමහර තියෙනවා මේ සමහර මේ ඇප්ලිකේෂන් chat applications තියෙනවා සමහර නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් WhatsApp signal Viber ඒ වගේ apps තියෙනවා. ඒවෙන් පුළුවන් අපිට දැන් අපේ හිතන්නකෝ අපිට මේ අපේ ස්පෙෂන් එකක් අපිට අපේ කම්පියුටර් එකට ගන්න ඕනේ කියලා. දැන් මම එහෙම ওই වැඩ කරන වෙලාවට ගොඩක් වෙලාවට මගේ ෆෝන් එක හැම තිස්සෙම අතටනම් බලන්න බැරි හින්දා මම කරන්නේ මගේ බ්‍රවුසර් එකකට මගේ WhatsApp එකේ session එකක් ගන්න. එතකොට මම කරන්නේ මේ බ්‍රවුසර් එකේ තියෙන අර generate වෙන QR code එක scan කරනවා. එතකොට ඔය QR code ඔය feature එක exploit කරලා ඔය QRL jacking attack කියන එක හදලා තියෙනවා. ඒකෙදි වෙන්නේ attack malicious QR code එකක් එවනවා. ඒ QR code එක අපි අපේ WhatsApp එකෙන් හරි අදාළ app එකෙන් scan කරපුවාම අපිට පුළුවන් එයාගේ session එක ගන්න. ඔතනදී antivirus anti malware මොනවා දාලා තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. අඩුමතරමේ two factor authentication, fingerprint ඔය මොනවා දාලා තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. හරි. අපිට මේ session එක ගන්න පුළුවන්. ඒ කෙනා ඊට පස්සේ අපි හිතන්නකෝ ඒ කෙනා session එක terminate කරේ නැත්නම් අපිට ආපහු එයා internet එකට connect වෙලා ඉන්න තාක් කල් අපිට එයාගේ session එක පේනවා. එතකොට එයා chat කරන ඒවා පේනවා. අපිට එයා වගේ chat කරන්න පුළුවන්. මේක අද මට මෙතන පෙන්නන්න විදිහක් නෑ. නමුත් ඔයගොල්ලෝ QRL checking කියලා type කරොත් ඔයගොල්ලන්ට YouTube එක වුණතර videos තියෙනවා. මේක ඇවිල්ලා එක්තරා විදිහක social engineering attack එකක්. මෙතනදී තිටින් අර hack කරන කෙනාගේ creativity එක තමයි අවශ්‍ය. මොකද එතනදී අපිට අර කොහොම හරි අර victimගේ victimව කොහොම හරි අපි tempt කරන්න ඕනේ WhatsApp එකෙන්ම මේ QR code එක scan කරන්න. එහෙම නැතුව මේක possible නෑ. ඒ කියන්නේ normal QR phone එකේ තියෙන normal QR code scan එකකින් ඔබ scan කරාට වැඩක් වෙන්නේ නැහැ. ඔබ scan කරන්න ඕනේ අදාළ app එකෙන්ම විතරයි.
එතකොට එහෙම කරපුවාම වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ session එක ගන්නවා. ඔකට තමයි කියන්නේ quick response port login checking කියලා. එහෙම නැත්නම් QRL checking. එතකොට සාමාන්‍යයෙන් ඔය QR code එහෙම scan කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. සමහරක් කරා දැන් ඔය QRL checking ම විතරක් නෙමෙයි සමහරක් කරා ඔය QR code වලිනුත් malicious links එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සමහරක් කළාට දැන් ඔය මේ iPhone එකේ තියෙනවා මේ දැන් අපිට පුළුවන් නේ Wi-Fi එක share කරන්න පුළුවන් නේ QR code එකෙන් අපිට Android එහෙම use කරන කට්ටිය ඇති ඒගොල්ලන්ට මේකල දන්නවා මේ QR code එකෙන් පුළුවන් මේ authenticate කරන්න තව device එකක්. එහෙම නැත්නම් ඒකේ ඔක්කොම අර මේකේ තියෙන අන්තර්ගතේ QR code එකේ තියෙනවා. ඒවලට generate කරලා අපිට වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්. එයාට ඒක code එක scan කරොත් එයාට Wi-Fi එකට log වෙන්න පුළුවන් අර password අර මෙහෙම පුත් ගන්න නැතු. ඒ වගේ මම හිතන්නේ iPhone වලත් ඒ වගේ එකක් තියෙනවා. මොකද ළඟදී ඇවිල්ලා තිබ්බ attack එකක් මම ඒක මෙතන දැම්මේ නෑ. ඒක ඇවිල්ලා extra ආකාරයක ඔය මේ SSID එකක් වෙනම කිව්වනේ. ඒ SSID එක code එකක් විදිහට ලියලා තියෙනවා. ඒ code එක නිකන් හරි අර Apple phone එකකින් scan කරොත් හරි ඔයගේ QR code එක. එහෙම නැත්නම් ඒ Wi-Fi එකට log වෙයි. Wi-Fi එකට connect වුණොත් එහෙම phone එක සම්පූර්ණයෙන්ම shut down. ආපහු reset කරලා පාවිච්චි කරන්න බෑ. මොකද ඒකෙන් වෙන්නේ phone එක අර නිකන් kill switch එකක් වගේ මේ trigger වෙන්න තමයි මේ code එක හදලා තියෙන්නේ. ඒක නිකන් හරි පොඩි code එකක්. ඒක පොඩ්ඩක් search කරලා බලන්න මේ research එකකට ඕනනම් ඔය කවුරු දැන් ඉස්සරහට research එක කරන්න කට්ටිය ඉන්නවනම් ඔන්න තියෙනවා ප්‍රශ්න. ඔවට solution හොයන්න පුළුවන්. මේ මම හිතන්නේ ඒකට patch එකක් නම් දාලා තිනවා. නමුත් ඒක හොඳ ආරම්භයක් වේ කවුරු හරි රිසර්ච් එකක් කරනවා නම් ඒ වගේ පැත්තක. එතකොට අන්න ඒ වගේ ඇටැක්ස් උත් මේ වගේ දේවල් එක්ක එනවා. එතකොට ඔය ඒ වගේ එකක් එන්න පුළුවන්. ඔය ඒ වගේ ඩේන්ජරස් SSID එකක් ඔය QR code එක දාලා දියන්න පුළුවන්. අපි ස්කෑන් කරපු ගමන් කනෙක්ට් වෙනවා ෆෝන් එක ඉවරයි. නමුත් ඒ ඔය කියන එක්ස්ප්ලොයිට් එක ඔය කියන වල්නරබිලිටි එක Android phones වල නැහැ. ඒක නිසා Android use කරන කට්ටිය බය වෙන දෙයක් නැහැ. අනිත් එක තමයි අපි session එකක් පාවිච්චි කරලා ලිගුණාට පස්සේ අපේ ලැප් එකේ වුණත් හරි කමක් නැහැ අපි මේ session එක terminate කරන්න ඕනේ. නැත්නම් session එකෙන් log out වෙන්න. එහෙම නැත්නම් නිකන් හරි කවුරු කෙනෙක් අපේ ලැප් එකට log වුණොත් එහෙම ඒක නිකන් WhatsApp for web කියලා ගහපුවාම ඔය session එක ආපහු open වෙනවා. මොකද අපි ඒක terminate කළා නැහැ. එතකොට අනිත් එක තමයි never click on suspicious links. මොකද link එකක් click කරාට පස්සේ link එකේ යන්න පුළුවන් ඔය වගේ QR code එකකට. ඊට පස්සේ code එකෙන් අපි දන්නේ නැතුව අපි ඒක scan කරන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ links කවු හරි දන්නේ නැති කෙනෙක් එවනවා නම් unknown emails වල හරි තියෙනවා නම් ඒවා open කරන්නවත් යන්න එපා. අනිත් එක තමයි මේ ඕගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ මේ WhatsApp එකේ එතකොට අනිත් එක තමයි සිග්නල් එකේ ඔයවයි තියෙනවා මේ 2 factor authentication. හරි 2 factor authentication කියන්නේ මම මේ අර අපි ෆෝන් එක අපි අලුතෙන් WhatsApp යූස් කරනකොට හරි Telegram යූස් කරනකොට හරි Signal යූස් කරනකොට හරි ෆෝන් එකට එවන OTP එකක් නෙමෙයි මම කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඔය මේ ඔකට ෆෝන් එකට අපි අලුතෙන් WhatsApp හදාගත්තොත් හරි දැනට තියෙන එකට හරි අපිට පුළුවන් ඕකේ security settings වලට ගිහලා 2 factor authentication කියලා එකක් තියෙනවා. එතනදී ඒගොල්ලෝ අපෙන් අහනවා code එකක් අපිට දෙන්න කියලා. අපි ඒ code එක දුන්නාම මම හිතන්නේ ඉලක්කම් විතරයි දාන්න පුළුවන්. ඒ ඉලක්කම් 6ක එකක් දෙන්න පුළුවන්. ඒ ඉලක්කම් 6ක code එකක් දැම්මට පස්සේ එයා ඒක මේ ෆෝන් එකේ save කරගන්නවා. එතකොට නිකන් හරි හිතන්නකෝ දැන් මේ වගේ ඇටැක්ස් වෙලා තිනවා ගොඩක් ලංකාවේ. දැන් ඔය මේ OTP එක දැන් කාට හරි කෙනෙක්ට හිතන්නකෝ මගේ යාළුවෙක් ඉන්නවා මට එයාගේ මේ WhatsApp account එක මගේ phone එකේ හදාගන්න ඕන නම් මම කරන්නේ මේ එයාගේ number එක දාලා OTP එක request කරාම phone එකේ OTP message කියන්නේ එයාගේ phone එකට මගේ phone එකට නෙමෙයිනේ. එතකොට මම කරන්නේ අර මොකක් හරි message එකක් දාලා මේ මම මෙහෙම පොලිසියෙන් හරි මොකක් හරි කියලා හරි දාලා එමු නැත්තම් මගේ මේ බැංකුවේ මේ මෙව කරන code එක මම වාගේකට වැරදිලා ඇවිල්ලා මට ඒක පොඩ්ඩක් එවන්න ඔන්න ඔය වගේ scams මේ දවස්වල වෙනවා. ඒ නිසා ඒව ගැනත් පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. එහෙම කරලා අපි කියමු OTP එක ගත්ත කියලා. එතකොට මම OTP එක දාගත්තොත් එහෙම එයාගේ number එකට හදපු WhatsApp එක මගේ phone එකට ගන්න පුළුවන්. නමුත් ඔය 2 factor authentication එක තිබ්බොත් එහෙම ඔතනදී ඔය OTP එක ගැහුවට පස්සේ අර මම කලින් configure කරපු pin එක අහන්න. ඒ pin එක නැතුව එයාට migrate කරන්න බෑ ඒ account එක අලුත් phone එකට. එතකොට අර මේ දැන් ඕගොල්ලෝ මෙතන මේ activate කරලා නැති කට්ටිය ඒක activate කරගන්න
අලුත්ම වර්ෂන් එක පාවිච්චි කරන WhatsApp වර්ෂන් එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට දැන් මං කියන අවුරුදු එකමාරක් විතර ඉඳන් ඔය මේ ෆීචර් එක තිබ්බා. එතකොට අනිත් එක තමයි මේ ඕගොල්ලන්ට පුළුවන් ෆින්ගර් print එක දාලා තියාගන්න. ඒ ෆින්ගර් print එකත් දාලා තියන්න. මොකද කවුරු එක්කෙනෙක්ට ඔය දැන් ඔය මං කියපු QRL checking වැඩේ කරන්න පුළුවන් මේ තමන්ගේ ෆෝන් එක අරගෙන ඒ කෙනාටම පුළුවන් ඔය QR එක scan කරන්න. නමුත් දැන් ඔය QR එක scan කරන්න යන තැනදී ඊට කලින් අහනවා මේ අපේ මේ මේ ෆින්ගර් print. එතකොට ෆින්ගර් print එක නැතුව එයාට ඒක scan කරන්න බෑ. ඒක නිසා ෆින්ගර් print එකත් enable කරලා තියාගන්න. ඔය කියපු features ටික අලුත් මෙහෙමයි. fingerprint එක fingerprint scan එකක් තියෙන phones වල විතරයි කරන්න පුළුවන්. ඒක නිසා දැන් මං හිතන්නේ දැන් අලුතෙන් ළඟදී phone එකක් ගත්තනම් කවු හරි අපි හැමෝගේම phone එකේ ඔය biometric sensor එක තියෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කට්ටිය මේක enable කරලා තියාගන්න. එතකොට මේ මේ WhatsApp එක අපි open කරනකොට උනත් අපිට පුළුවන් මේ ඒකත් fingerprint එකෙන් authenticate කරන්න. එතකොට යාළුවෙක්ට එහෙම හරි දුන්නොත් එහෙම නිකන් විහිළුවට හරි එයාට ඔබ ඕපන් කළා මොනවද තියෙන chat කියලා බලන්න බෑ. right. අයි දෙක තමයි ඔය මම ඉස්සෙල්ලා කිව්වාගේ OTP එක කාඩ් එකවත් share කරන්න එපා. විශේෂයෙන් ඔය සමහර messages එනවා මම පොලිසියෙන් මට මෙහෙම මගේ OTP එකක් කොහොම ඇවිල්ලා ති මට ඒක කරුණාකරලා එවන්න ඔන්න ඔය වගේ දේවල් කියන. නැත්තම් සමහරක් කට්ටිය කතා කරලා එහෙම කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට බය වෙන්න එපා. මොකද මේ තවන්ට OTP එකක් ආවොත් ඒක ගැන බය වෙන්න එපා. නමුත් ඒ OTP කාටද දුන්නොත් නම් පොඩ්ඩක් බය වෙන්න වෙනවා. ඒක නිසා ඒ දේ කරන්න යන්න එපා. ඒ OTP එක තමන් ගාම තියාගන්න. මේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් අපිට මේ කිමරලා කතා කරන්න පුළුවන්. හරි අනික එක තමයි මේ web application ඔ website එක. මේක ඉතින් මේ මේ මේකත් මේ මේ topic එක විතරක් ඕන තරම් කතා කරන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලෝ දන්නේ ඇති ඔය LTT එකෙන් එහෙම hack කරනවා ඔය වෙනත් මේ මේ ISIS වගේ දේවල් වලින් ඔය වෙබ්සයිට් හැක් කරනවා. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ හැම රටකම හැක් කරනවා. එහෙම නැත්නම් ඔය ෆන් එකට හැක් කරන කට්ටිය ඉන්නවා. එහෙම හැක් කරලා ඔය වෙබ්සයිට් ඩිෆේස් කරනවා. එතකොට වෙන වෙනත් vulnerabilities exploit කරලා වෙබ්සයිට් ඩවුන් කරනවා, හැක් කරනවා, ඒ වගේ දේවල් කරනවා. එතකොට මම අද කතා කරන්නේ ඒවෙන් කොහොමද ඒව avoid කරන්න කියලා. නමුත් ඒකට හේතුව තමයි මම අද මෙතන කියන්නේ. මොකද ඒක අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් මම මේ කියන දේවල් හරියට අපි කරොත් අපිට පුළුවන් මේ කියන දේවල් අපි මගහරවා ගත්තොත් අපිට පුළුවන් හොඳ software එකක් නැත්නම් හොඳ application එකක් web application එකක් secure web application එකක් maintain කරන්න. එහෙම නැත්නම් වෙන්නේ ඉතින් අර මම කියපු දේ තමයි. මොකද ඔය Gartner කියලා මේ research කරන company එකක් ඉන්න organization එකක් security කරන කට්ටිය දක්න වෙති Gartner කියලා. ඕල ටයිප් කරලා බලන්න Google එකේ. ඒගොල්ලෝ ඇවිල්ලා research එකක් කරලා දිනවා hack කරන ඒ කියන්නේ hackers ලාගේ ලේසිම avenues මොනවද කියලා organization එකකට එහෙම නැත්නම් organizational system ඒ කියන්නේ system එකකට ඇතුල්. ඒගොල්ලන්ගේ පළවෙනි ඒගොල්ලන්ගේ රිසර්ච් එකේ පළවෙනියටම අවිල්ල තියෙන web application. එහෙම නැත්නම් websites. ඒකට හේතුව තමයි එකක් ඒක easily access කරන්න පුළුවන්. අපිට මොනම තැනක ඉඳන් මේ ඕනම website එක access කරන්න පුළුවන්. අපි ලෝකේ කොහේ හිටියත් අපිට internet තියෙනවා නම් www.google.com කියලා ගිහුවොත් google එකට access කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ලංකාවේ මොකක්ද site එකක් බලන්න ඕන නම් අදාළ site එකේ නම ගහපුවාම site එකට යනවා. ඒ වගේ ඒක නිසා වෙබ්සයිට්ස් කියන දේ ගොඩක් හැක් කරන්න ලේසි. අනිත් එක ඒක හැක් කරන්න ලේසි වෙන්නේ කියලා තමයි මම අද කතා කරන්නේ. why websites are vulnerable. පළවෙනි හේතුව තමයි softwares are not made with security in mind. ඒ කියන්නේ දැන් software develop කරන කට්ටියට දැන් මෙතන developers ලා ඉන්නවා නම් මම මේ කියන දේ දන්න විදිහ හොඳටම ඒගොල්ලන්ට requirement set එකක් දෙනවා. ඒගොල්ලන්ට deadline එකක් දෙනවා. එතකොට මම මෙහෙම කියන්නේ මගේ අත්දැකීමෙන්. මම අවුරුදු දෙකක් වැඩ කරලා තිනවා software companies දෙකක අවුරුදු තුනක්. මම මේ දැකපු දේවල් මෙහෙම කරපු දේවල් තමයි කියන්නේ. requirement set එකක් දෙනවා. හදන්න ඕන features ටිකක් දෙනවා. deadline එකක් දෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ ඒ requirement ටික fulfill කරනවා විතරයි. deadline එකට කලින් කොහොම හරි දෙන්න ඕන හින්දා එහෙම නැතුව ඒ තියෙන features ටිකවත් ඒ requirements ටිකවත් securely develop කරන්නේ නැහැ. ඒක තමයි ඔය softwares are not made with security in mind කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි knowledge gap between software and security. දැන්
අපි ඩිග්‍රීස් කරනවා. මෙතන ඩිග්‍රීස් ඉවර කරපු කට්ටිය ඇත. උතනදී software engineering මෙතන software engineers ලා ඉන්නවනේ software engineering degree එකකදී security modules කීයක් තිබ්බා. ඔය එක මොඩියුල් එක හරි software එකක් security develop කරන්න ඉගෙනුවද? එහෙම නැත්නම් අපි security degree එකක් කරනවා නම් ඔය security degree එකේ software එකක් develop කරන්න කොහොමද කියලා ඉගෙනුවද? එහෙම නැත්නම් software එකක් security develop කොහොමද කියලා ඉගෙනුවද? කියන ප්‍රශ්නේ තියෙනවා. සමහරක් මන් දන්න විදිහට slit එකේ නම් මම හිතන්නේ cyber security එකේ development වලට පොඩි මොඩියුල් එකක් තියෙනවා. එහෙම තියෙනවා නම් හොඳයි. නමුත් එහෙම නැත්තම් ගොඩක් මම දන්න විදිහට UK degrees වල වුණත් ඔය කතාව නැහැ. ඒ කියන්නේ cyber security කරන මිනිස්සුя දන්නේ නැහැ software එකක් කොහොමද software එක in and out දන්නේ නැහැ, basics මොනවද කියලා දන්නේ නැහැ, මොනවද secure කරන්න ඕනි කියලා දන්නේ නැහැ, code එකක් review කරන්න දන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. දැන් මටත් ඒ ප්‍රශ්නේ අත්‍යවශ්‍යම තියෙනවා. නමුත් මමත් පොඩ පොඩ ඉගෙන ගන්නවා. මමත් මොකද මමත් අවුරුදු දැන් මගේ experience එකත් අවුරුදු 6කට වැඩි. මම ඔක්කොම වැඩ කරලා තියෙන්නේ මේ application security කියන අංශයෙන් තමයි. මම ළඟදී තමයි මේ incident handling කියන එකට ආවේ. නමුත් මම මගේ අවුරුදු 6ක්ම මගේ දින්නේ ඔය ඇප්ලිකේෂන් සිකියුරිටි කියන එක. ඉතින් ඒක නිසා මම ඕන තරම් දේවල් ඕක ගැන දන්න. නමුත් මම කෝඩ් කරන්න නම් දන්නේ නැහැ. නමුත් මට අර කෝඩ් එකක් යම් තාක් දුරට කියව ගන්න පුළුවන්. ඒක නිසා ඒ ඇබිලිටි එක තියෙනවා. එතකොට තමයි දැනගන්නේ මේක කොහොමද මේක මොකද මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් ඕක සිකියුරිටි කරන එකෙක් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නට වඩා ලේසි ප්‍රෝග්‍රෑමින් දන්න කෙනෙක් සිකියුරිටි ඉගෙන ගන්න. ඒකට එක හේතුවක් තියෙනවා. ලෝකයේ දැනට ඉන්න හොඳම මේ හැකර්ස් එහෙම නැත්නම් හැකර්ස්ලා කිව්වහම ඕක මේ හොඳ පැත්තක් වෙන්න පුළුවන්, නරක පැත්තක් වෙන්න පුළුවන්. අපි හොඳ පැත්ත විතරක් බලමුකෝ. දැන් හොඳ හැකර්ස්ලාත් ඉන්නවා. දැන් ඔය මේ red teaming ඒ වගේ දේවල් මම ඉස්සර කතා කරනවා. ඒ වගේ දේවල් කරන කට්ටිය එහෙම නැත්නම් ඔය ethical hackers ලා ගිහින කට්ටිය ඒගොල්ලෝගේ අරමුණ හොඳයි. එනකොට ඒගොල්ලන්ගේ අරමුණ හොඳයි. එතකොට ඒගොල්ලෝ ගොඩක් කට්ටිය තමන්ගේම tools තමන් develop කරනවා. ඒ මොකද ඒගොල්ලෝ programming කියන එක දන්නේ. ඒක නිසා programming කරපු කට්ටියට එහෙම නැත්නම් software දැනකට හොඳට software engineering දන්න කට්ටියට code කරන්න පුළුවන් කට්ටියට security ඉගෙන ගන්න එක ලේසි. security කෙනෙක් security ඉගෙන ගත්ත කෙනෙක්ට මේ programming ඉගෙන ගන්නට වඩා. හරි. ඒක නිසා ඒකන පොඩ්ඩක් බලන්න. ඒක ඉතින් ඇත්තටම අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද ඒක ඉතින් university එකෙන් decide කරන්න ඕනේ වැඩේ. නමුත් එහෙම තියනවා නම් ඒ ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඉතින් අර software engineering කරපු එකට පුළුවන් cyber security masters එකක් කරන්න. එතකොට cyber security කරපු එකට පුළුවන් එකපාර්ට්ම software engineering masters එකක් කරන්න අමාරු නම් අර computer science වගේ එකක් කරන්න. එතකොට ඔය මං කියපු knowledge එක ගන්න පුළුවන්. නමුත් ඉතින් තමන් software company එකකට වගේ join වුණොත් නම් ඉතින් ඒක එච්චර අමාරු වෙන්නේ නැහැ. experience එකත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි securities and afterthought. ගොඩක් development companies වල security කියන දේ එච්චර ගණන් ගන්න නැහැ. ඒක නිකන් වෙලාව තිබ්බොත් විතරක් හදනවා වගේ mindset එක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒතර අනිත් එක තමයි securities fully automated. එතකොට දැන් සමහර companies ලා security ඒගොල්ලෝ security ඕනේ. ඒකෙන්ද ඒගොල්ලෝ security කරන්නේ ඒගොල්ලෝ scanner එකක් හරි මොකක් හරි එකක් tool එකක් සල්ලි දීලා අරගෙන ඒගොල්ලෝ ඒක through තමයි scan කරන්නේ. එතකොට ගොඩක් වෙලාට ඔය අපි known vulnerabilities කියලා දිනවා cross site scripting SQL injection ඔයගේ දේවල් ඔයගොල්ලෝ අහලාදී ඒ වගේ දේවල් ඕවෙන් detect වෙනවා. නමුත් application එකෙන් application එකකට ඒකේ තියෙන functionality එක වෙනස්. එතකොට ඒ වුණාට ඒ functionality එක වෙනස් කියලා ඔය automation tools දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේකේ කොච්චර disfect එකක් මේකේ තියෙනවද, මෙතන risk එකක් තියෙනවද කියලා එයා දන්නේ නැහැ. එතකොට අපි දිගින් දිගටම ඔටෝමේෂන් එකක් විතරක් අපි කරොත් එහෙම අපිට අර ෆන්ක්ෂනලිටි එකත් එක්ක තියෙන ලොජිකල් එරර්ස් කියලා ලොජිකල් බග්ස් කියලා දිනවා. අතට ලොජිකල් වර්නලිටිස් කියලා කියන ඒවා මිස් වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා ෆෝල්ස් නෙගටිව් කියලා. ඒ කියන්නේ අපිට මේ ස්කෑන් රිසල්ට් එකේ අපිට එන්නේ නැහැ වර්නලිටි එකක් තියෙනවා කියලා. නමුත් ඇත්තම වර්නලිටි එකක් තියෙනවා. රයිට්. ඒ වගේ. එතකොට ඒක අපි වෙනම එකක් ඒ ගැන කතා කරන්න පස්සේ බලමු. ඒ ගැන කතා කරන්න පුළුවන් ගොඩක් දේවල්. අනිත් එක තමයි limited in-house resources. සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ software company එකක ඉඳලා ඒක ඇතුලේ ඒගොල්ලෝ hire කළ නැතුවදී
සයිබර් සිකියුරිටි ප්‍රොෆෙෂනල් කෙනෙක් එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කෙනෙක් වේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ටීම් එකක් නැති වෙන්න පුළුවන් ඒක නිසා ඒගොල්ලන්ගේ සිකියුරිටි බලන්න කවුරුත් නැහැ ඒගොල්ලන්ට අර රික්වයර්මන්ට් එක තිබ්බා අනිත් එක තමයි සිකියුරිටි ඉස් නොට් ඇන් රික්වයර්මන්ට් අර මං කිව්වා වගේ සමහරක්ලාට ඒගොල්ලෝ කරන්නේ ක්ලයන්ට් කිව්වහම මේක හදලා දෙන්න කියලා ඒගොල්ලෝ හදලා දෙනවා එච්චරයි එතනින් එහාට ඒගොල්ලන්ගේ මේකක් නැහැ සමහරක්ලාට ඉතින් ඒක එක පැත්තකින් හරි වෙන්නත් පුළුවන් නමුත් අර රෙස්පොන්සිබල් විදියට කෝඩ් කරනවා නම් එතනදී සිකියුරිටි කියන දේ පොඩ්ඩක් ඉන්වෝල්ව් කරගන්න ඕනේ. අනිත් එක තමයි absence of security policy සමහරක් ඒවා දැන් ඔය සමහරක් development companies standards එහෙම වැඩි යූස් කරන්නේ නැහැ ISO ඒ වගේ දේවල්. එතකොට ඒගොල්ලෝ නිකන් normally කරගෙන යනවා. ඒගොල්ලන් නිකන් එහෙම procedure එකක් නිකුත් නැහැ security ensure කරන්න ඕනේ එහෙම කියලා. එතකොට ඒ වගේ දේවල් වලදී ගොඩක් කලකට ඔය වගේ දේවල් weaknesses introduce වෙන්න පුළුවන්. අනිත් එක තමයි insufficient access management අනිත් එක තමයි ඔය සමහරක් companies වල developers ට සාමාන්‍යයෙන් මොනම company එකක වුණත් මේ software company එකක් නම් ඒකේ developer ට දෙන්නේ නැහැ මේ production එකට access production එකට කියන්නේ live දැන් තියෙන system එක. මොකද production එකේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් production එකේ සාමාන්‍යයෙන් changes කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද ප්‍රොඩක්ෂන් එකේ චේන්ජස් කරොත් එහෙම ඒක අවුල් වෙනවා. ඒක නිසා ස්ටේජින් කියලා තියෙන්න පුළුවන්, ඩෙමෝ කියලා තියෙන්න පුළුවන්. ওই වගේ এনවයරන්මන්ට් එකක් කරලා තමයි අපි ප්‍රොඩක්ෂන් සර්වර් එකට කෝඩ් එක පුෂ් කරන්නේ. ඒ මොකද අර වේ ටෙස්ට් කරන්න ඕනේ, ටෙස්ට් කරලා තමයි අරකට දාන්නේ. එතකොට අර ප්‍රොඩක්ෂන් එකේම මිරර් එකක් තමයි අර මේ තියෙන්නේ ස්ටේජින් වල. එතනදී ඒක අලුත් ෆීචර් එකක් හදනවා නම් ඒ ෆීචර් එක දාලා ඒක ටෙස්ට් කරලා තමයි පුෂ් කරන්නේ. එතකොට මෙතනදී සමහරක් කට්ටි ඉන්නවා, සමහරක් දැන් ඩිවලොපර්ස්ලාට ඔහොම කරනකොට එහෙම ඒගොල්ලෝ දැන් ස්ටේජින් එන්වයරන්මන්ට් එකේ කරාට පස්සේ ඒගොල්ලන්ට ස්ටේජින් එන්වයරන්මන්ට් එකට ඇක්සස් තියෙනවා, නමුත් ප්‍රොඩක්ෂන් එකට ඇක්සස් නැහැ. නමුත් සමහර කම්පැනිස් මම දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ ඕන ඩිවලොපර් කෙනෙක්ට ප්‍රොඩක්ෂන් එකට ඇක්සස් තියෙනවා. එහෙම නම් ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ මේ බැංකින් සිස්ටම් එකක් වගේ එකකට ඒගොල්ලන්ට පුළුවන්. ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝනේ ඩිවලොපර්, ඒගොල්ලෝ ඉන් ඇන් අවුට් ඕක ගැන දන්න. නිකන් හරි ඒගොල්ලන්ට පුළුවන් ඕකේ බැක්ඩෝර් එකක් ඉම්ප්ලිමන්ට් ප්ලෑන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ට්‍රාන්සැක්ෂන් එකක් වෙනකොට ඔය ට්‍රාන්සැක්ෂන් එකෙන් 10%ක් ඒගොල්ලන්ගේ account එකකට එන්න ඕන විදිහට එන්න පුළුවන්, ට්‍රාන්ස්ෆර් වෙන විදිහට කෝඩ් එක ලියන්න පුළුවන්. මොකද එතනදී ටෙස්ට් කිරීමක් වෙන්නේ නැහැ. මොකද එයාට direct access තියෙනවා production. එතකොට ඒ වගේ එකක් හරිම dangerous. මොකද ඔය ඇතුලින් එක්කෙනෙක් වැරදි විදිහට වැඩ කරන්න ගත්තොත් එහෙනම් මම ඒකෙන් කතා කරනවා. මේ වුණොත් ඔන්න ඔක තමයි වෙන්නේ. අනිත් එක තමයි high cost. අර third party එකකට දීලා වුණත් ඔයගොල්ලෝ බලනවා නම් අපි බලනවා නම් මේ security එතනදිත් පොඩි cost එක ටිකක් වැඩි. මොකද මෙතන ලොකු responsibility එකක් involve වෙලා තියෙනවා. ඒක නිසා cost එක ටිකක් වැඩි. ඒක නිසාත් සමහර software companies ඒ වගේ දේවල් කරන්නේ නැහැ. නිකම්ම production එකට කෝඩ් එක දාන්න. කොහොමද ඉතින් පස්සේ තමයි හැක් වෙන්නේ. එතකොට තමයි ඒගොල්ලන්ට මතක් වෙන්නේ මේක අපි security කරන්න ඕනේ නේද? Right. දැන් අපි බලමු physical attacks. දැන් අර මං කියවන insider threat කියන්නේ insider threat කියන්නේ දැන් අපි මොන ටෙක්නොලොජි එක දාලා තිබ්බත් මොන දේ කළාද මොන ෆයර්වෝල් එක හරි ඇන්ටිවයිරස් එක අපි දාලා තිබ්බත් අපිට මේ insider threat කියන එක මෙව කරන්න බෑ. මොකද ඉන්සයිඩර් ත්‍රෙඩ් කියලා කියන්නේ ගොඩක්ම ලොකුම ප්‍රශ්නයක් ඕනම ඕගනයිසේෂන් එකේ. මොකද සමහරක් ඕගනයිසේෂන් තියෙනවා දැන් හිතන්නකෝ අවුරුද්දක් ඉවරුණාට පස්සේ ප්‍රොමෝෂන් එකක් දෙනවා. එහෙම නැත්නම් සැලරි එකක් ඉන්ක්‍රිමන්ට් එකක් තියෙනවා. එතකොට එහෙම එකක් නිකන් හරි එහෙම දෙයක් කරගන්න බැරි වුණොත් එහෙම සමහර කට්ටිය ඒ කම්පැනි එකත් එක්ක තරහ වෙනවා. එහෙම නැත්නම් ඒ කම්පැනි එකට මොනව හරි කරන්න බලන. එතකොට නිකන් අර තමන්ගේ වැඩේ හරියට තමන් කරන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් එකක් වෙන්න පුළුවන්. ඔය කම්පැනි එකේ ඉන්න කෙනෙක්ව වෙන එළියේ ඉන්න කෙනෙක් බ්ලැක්මේල් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන issue එක තමයි මේ insider threat කියලා කියන්නේ ඒ අදාළ organization එකක් ඇතුළේ ඉන්න employee කෙනෙක්. එතකොට එයා already privileged user කෙනෙක්. එහෙම නැත්නම් privileged employee. ඒ කියන්නේ යාට organization එකේ access තියෙනවා. ඕන තැනකට ඕගනයිසේෂන් එක යන්න පුළුවන්. සමහරක් වෙලාවට හිතන්නකෝ දැන් ඔය නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් වගේ නම් එයාට පුළුවන් යන්න මේ එයාට පුළුවන් මේ data center එක ඇතුළට ගිහිල්ලා ඔය මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොකක් හරි USB එකක් හරි මොකක් හරි plug කරලා malware එකක් එහෙම දාලා
එහෙම කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් කරගන්න පුළුවන් ඔය ඉන්සයිඩර් ත්‍රෙඩ් කියන එක. එතකොට ඔය ඉන්සයිඩර් ත්‍රෙඩ් කියන එක වළක්වන්න අපිට පුළුවන් ඔය ඩොකියුමන්ට් පොලිසීස් එන්ෆෝස් කරන්න පුළුවන් ඒ වගේ කන්ට්‍රෝල්ස්. එතකොට ඒ වගේ ඒවා ඩොකියුමන්ට් කරලා තිබ්බහම එතනදී ඇත්තටම එතනදී ප්‍රිවෙන්ට් කිරීමක් කරන්න බෑ. එතනදී කරන්න අර ඩෙටරන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඩිමොරලයිස් කරනවා. යාව මොටිවේෂන් එකක් තියෙනවා නම් එයාට ඒක නැති කරනවා. ඒ කියන්නේ එතන දිගින ඔයා මේ වගේ දෙයක් කරොත් මෙන්න මේ වගේ දඬුවමක් විඳින්න වෙයි. අන්න ඒ වගේ දෙයක් පොලිසිය එකේ ඩිෆයින් වෙලා තියෙනවා නම් එයා කරනකොට දෙපාරක් හිතනවා. Right. එතකොට අනිත් එක තමයි physical security. මම ඉස්සෙල්ලා කිව්වා වගේ surveillance systems ඒවා දාලා තියෙන්න ඕන අර biometric scanners දාලා තියෙන්න ඕනේ. එතකොට ID cards තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් physical security පැත්තෙන් තියෙන දේවල් මෙවලා තියෙනවා. අනිත් එක තමයි implement security software and appliances. මම ඉස්සෙල්ලා කිව්වා වගේ antivirus software, endpoint security, එතකොට ඔය USB detector නේවා, IPS IDs ඒ වගේ දේවල්. අනිත් එක තමයි සර්වේලන්ස් එහෙම නැත්නම් CCTV. හැබැයි CCTV දාලා තියෙනක මම එච්චර මේ කරන්නේ නැහැ. ඔය දැන් අපි වැඩ කරන වර්ක් ස්ටේෂන් එකට CCTV දාලා තියෙනක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒක ඇවිල්ලා අර එම්ප්ලොයිව ඩිමොටිවේට් කරනවා. හරියට වැඩ කරන්න බැරි වෙන ඉතින් පොතේ එම්ප්ලොයි කෙනෙක් තුනත් ප්‍රයිවසි එකක් තියෙනපේ. සමහර කිට ඒකම වෙන්න පුළුවන්. එයා මේ ඔය ඉන්සයිඩර් ත්‍රෙඩ් එකක් වෙන්න පුළුවන්, වෙන්න පුළුවන් ෆැක්ට් එක. ඒ නිසා මම ඒක එච්චරම යොමු කරන්නේ නැහැ. නමුත් ඒක ඒ වගේ දේවල් යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි enforce separation of duties and lease privilege කියන එක. separation of duties කියන එකේ තේරුම ඇවිල්ලා දැන් හිතන්න අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ production server එකට developer කෙනෙක් ඉන්නවා. එයාට කෙලින්ම access නැහැ. එතකොට production server එකට access දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයා තමයි network admin. එයාට පුළුවන් දැන්. නමුත් එයාට කෙලින්ම දෙන්න බෑ. එයාට ඔයාව ඔතරයිස් කරන්න ඕනේ CEO හරි අපේ ගේම් සිකියුරිටි මැනේජර් කෙනෙක් ඉන්නවා කියන්නේ. එතකොට අර ඩිවලොපර් මේල් එකක් දාන්න ඕනේ අපේ ගේම් සිකියුරිටි මැනේජර්ටයි, එහෙම නැත්නම් ඒ සිකියුරිටි මැනේජර්ටයි network admin. එතකොට ඔය දෙන්නම ඔබ බලලා එතකොට security manager accept කරනවා. security manager කියනවා network admin ට right okay ඔයා පැයකට මෙයාට මේක දෙන්න කියලා. එතකොට එයා ඊට පස්සේ ඒක මෙතනින් activate කරාට පස්සේ අරයට access කරන්න පුළුවන්. දැන් ඔතනදී මොකක් හරි දෙයක් වැරදුනොත් එහෙම access ඉල්ලුවේ developer. access දුන්නේ network admin. access දෙන්න කියලා permission එක දුන්නේ security manager. එතකොට ඔතන trace එකක් තියෙනවා. එහෙම නැත්නම් ඕක කෙලින්ම developerට නම් developerට කෙලින්ම access දීලා තිබ්බොත් එහෙම ඔතන මොකක් හරි වුණොත් එහෙම හරියට track කරගන්න විදියක් නැහැ. මොකද developerට access තියෙනවා, network adminට access තියෙනවා, සමහරක් security managerට access තියෙන්න පුළුවන්. එතකොට හරියට trace එකක් නැහැ. අපි දැන් forensic analyst එකක් කරලා බලුවොත් එහෙම ඕකේ පිටිපස්සට මේ trace back කරොත් එහෙම එතනදී trace එකක් නැහැ. මේ කියන්නේ හරියට කෙනෙක් වැරදි කෙනෙක් නැහැ. අන්න ඒක නිසා තමයි ඔය enforce separation of duties කියන එක enforce කළා තියෙන්නේ. අනිත් එක තමයි ඉතින් awareness. awareness කියන දේ ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි organization එක වැඩ කරනකොට මේ awareness එක security training එක දෙන්න ඕනේ. ඒක අඩුම ගානේ අවුරුද්දට හතර පහක්වත් දෙන්න ඕනේ. විශේෂයෙන් ISO වගේ standardized companies නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අවුරුද්දට තුනක් හරි හතරක් හරි අනිවාර්යයෙන්ම කරා. මොකද දැන් සමහරක්කාට අන්තිම පාර කරනකොට සමහරක්කාට පළවෙනි දෙක කරාට පස්සේ ජොයින් වෙන කට්ටියට අන්තිම දෙක අහුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තිම තුන පළවෙනි තුනම කරාට පස්සේ ජොයින් වෙන කට්ටියට අඩුම ගානේ අන්තිම එකටවත් ජොයින් වෙන්න පුළුවන්. ඒක නිසා මොකද අවුරුද්දට එකපාරක් ඕක කරොත් එහෙම ඔය පළවෙනි පාර කරාට පස්සේ එකපාර කරාට පස්සේ ජොයින් වෙන කට්ටියට ඕක මිස් වෙන්න පුළුවන්. එතකොට ඊළඟ අවුරුද්ද කවදා හරි ඕක කරනකම් ඒක නැට ඕක මේ කියන්නේ නොලෙජ් එක හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි අවුරුද්දට තුන් පාරක් කරේ හතර පාරක් කරේ ට්‍රේනින් එක දෙන්න ඕනේ. ඒක ඉතින් මැනේජ්මන්ට් එක පැත්තෙන් තමයි කරන්න ඕනේ. අන්තිමට මේ කැන්ඩා ඇටැක්ස් අගේන්ස් රෙක්සෙන්ස් කියලා තියෙන එක මේක මේ ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන්. මේ සමහරවිට මේ මේ මේක කරනවා නම් ඕගොල්ලෝ පොඩ්ඩක් ඒක දැන් යුනිවර්සිටි එකේ වගේ නම් ඕගොල්ලන්ගේ කරන්න පුළුවන් මේක. මම හිතන්නේ ගෙදර නම් ඔය මේ අර මැග්නට් එකෙන් ලොක් වෙන මේ දොරවල් තියෙනවා නම් මේ කරන්න පුළුවන්. මම හිතන්නේ එහෙම දේවල් ගෙදර තියෙනවා කියලා. මෙතනදී මේ රෙඩ් සෙන්සර් කියලා කියන්නේ ඔය මේ මැග්නට් එකට උඩින් දැන් ඕගොල්ලෝ මම මේ මැග්නට් ඩෝස් කියුවාම ඕගොල්ලෝ දන්නවා ඇති අර මේ
දැන් හැමතැනම වගේ තියෙනවා මේ අර බයෝමෙට්‍රික් එක හරි ID කාඩ් එකක් තිබ්බම දොරවල් ඇරෙනවා. ඒ ඇරෙන්නේ මැග්නට් එකෙන් රිලීස් කරන ඩෝර් එක. එතකොට දොර අරින්න පුළුවන්. එනකොට ඔය කොම දොරවල් වගේ මේ ෆේල් සේෆ්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ඉෂුව එක හරි ඉලෙක්ට්‍රොනික ඉෂුව එක දිහා හරි ගින්නක දිහා හරි ඔය දොරවල් ලොක් වෙලා තියෙන ඇරෙන ඔටෝ රිලීස් වෙනවා. fails safe fail secure කියලා දෙකක් තියෙනවා fail secure එකේ නම් electronic issue එකේදී හරි මොනම issue එකේදී හරි දොර lock වෙලා තමයි තියෙන්නේ. ඒවා ඉතින් සාමාන්‍යයෙන් ඔය මේ data centers ඒ වගේ ඒවා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරෙන්න මිනිස්සු ඉන්න තැන් වල ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. මේ මොකද ඒක ඇවිල්ලා security risk එකක්. ඒක නිසා ඒකත් ඒක හින්දාම ඔය මැග්නට් එකට උඩින් මැග්නට් එක සාමාන්‍යයෙන් තියෙන්නේ අපි දොර අරින පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. ඒ කියන්නේ ඔතරයිස් වෙලා කෙනෙක් එළියට ඇතුළට යනවනේ ඒ පැත්තේ තමයි ඔය මැග්නට් එක තියෙන්නේ. මැග්නට් එකට උඩින් ඔය රෙඩ් සෙන්සර් කෙනෙක් තියෙනවා. ඔය රෙඩ් සෙන්සර් එකට තමයි රෙඩ් සෙන්සර් එක ඇවිල්ලා ස්මෝක් ඩිටෙක්ට් කරන සෙන්සර් එක. ඒ ස්මෝක් එතකොට හීට් එක එහෙම ඩිටෙක්ට් කරන සෙන්සර් එක. මේ ඒකෙදි පුළුවන් ඔය දැන් මෙතන මම පෙන්නලා දිනවනේ මේ ස්ප්‍රේ ඩස්ට් කියලා පොඩි මේ මේක ඒකට අපිට පුළුවන් කරන්න ඔය මේ ඕකෙන් අපිට පුළුවන් ඔය පොඩි කූර දාලා අර සමහරක් දොරවල් ඒක ඇවිල්ලා පොඩි ඇත්තම සමහරක් ඒවට කරන්න බෑ. නමුත් සමහරක් ඒවට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙන දොරවල් දෙක වැහුනහම වීදුරු දොරවල් දෙකක් නම් වීදුරු දොරවල් හරිය මොකක් හරි දොරක් ඒ දොර මැදින් දොරවල් දෙක හම්බෙන තැන තියෙන්න පුළුවන් පොඩි හිඩසක්. ඔය හිඩස ඇතුලෙන් ඔය ස්ට්‍රෝ එක වගේ එක දාලා උඩට මේ අපිට පුළුවන් ස්ප්‍රේ කරන්න. එහෙම ස්ප්‍රේ කරපුවාම මේ අර දුමක් යනවා. ඒ දුම ගියාට පස්සේ අර රෙඩ් සෙන්සර් එක ওই දුම වැදුනහම එයා හිතන්නේ මේ ගින්නක් කියලා. එතකොට ඩෝ එක රිලීස් වෙනවා. ඕකට තමයි ඔය කෑන්ඩයා ඇටැක්ස් අගේන්ස් රෙඩ් සෙන්සර් කියලා කියන්නේ. ඕක හරීම මේ ඒ කියන්නේ අපිට දැන් පෙනට්‍රේෂන් ටෙස්ටිං කියලා කියුවාම ගොඩක් කට්ටිය හිතනවා ඒක මේ ඇප්ලිකේෂන් වලට සිස්ටම් වලට නෙට්වර්ක් වලට විතරයි කියලා. පෙනට්‍රේෂන් ටෙස්ටිං කියන එක ෆිසිකල් සිකියුරිටි කරන වෙලාවක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ එකක් යූස් කරන්න පුළුවන්. එතකොට මේ අපිට පුළුවන් මේ කරලා බලලා ඒක ෆයින්ඩින් එකක් විදිහට කියන්නේ. මොකද රෙක් සෙන්ස් එක පොසිෂන් කරන්න ඕනේ උඩම. ඒක දොරේ ඕන පැත්තක පොසිෂන් කරන්න පුළුවන්. රයිට්. එතකොට මේක අපිට අවොයිඩ් කරන්න පුළුවන් ඔය කන්ෆිගරේෂන් එක ප්‍රොපර් ඩෝ කන්ෆිගරේෂන් එකක් තමයි හරියට ඉඩස නැති කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට කන්ෆිගර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙක්ෂන්ස් කියන එක රීපොෂන් කරන්න පුළුවන්. මොනිටරින් ඩිවයිසස් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සිකියුරිටි ගාඩ් කෙනෙක් වුණත් උතන තියන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා තියෝ බැංකු වලට එහෙම එනකොට ගොඩක් මොනවා හරි සෙන්සිටිව් තැනකට වගේ යනවා නම් එතන ඉන්නවා මේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. සමහරක් වෙලාවට තුවා පුතේ තියාගෙන වෙපන් එක තත්ේ තියාගෙන ඉන්නවා. ඔය දැන් බැංකු වලට එහෙම ගියාම සේෆ් එක ළඟ එහෙම දින දොර ගාව සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ දේවල් වුණත් අපිට අනුගමනය කරන්න පුළුවන් මේ වගේ ඇටැක් එකක් මූව් කරන්න. අන්තිම තමයි USB රබර් ඩකි. මේක මේ ඕගොල්ලෝ සමහරක් විතර දන්නව ඇති සිකියුරිටි කරන කට්ටිය. මේක මේ ඕගොල්ලන්ට hack5.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට මේ රබර් ඩකි කියනවා සල්ලි වලට ගන්න පුළුවන්. ඉස්සර නම් ඕව මේ ලංකාවට එවන්නේ නැහැ. මොකද TRC එකෙන් ඒව බෑන් කරලා තිබ්බේ. දැන් නම් මං හිතන්නේ පුළුවන්. ඒක නිසා රිසර්ච් පර්පස් වලට ඕගොල්ලෝ ගෙන්න ගත්තට කමක් නැහැ. ඒගොල්ලන්ගේ තවත් ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. මේ රබර් ඩකි විතරක් නෙමෙයි. මේ රබර් ඩකි කියන්නේ ගොඩක්ම ප්‍රසිද්ධයි. මෙතනදී වෙන්නේ මේ සාමාන්‍යයෙන් දැන් අපි අර මම ඉස්සෙල්ලා කිව්වනේ මේ ඕගනයිසේෂන් වල මේ USB කියන එක බ්ලොක් කරන්න ඕනේ කියලා. නමුත් USB එක බ්ලොක් කරාට දැන් අපි දන්නවා ඔය මේ කම්පියුටර් එකට අපි ප්ලග් කරන ඕනම ඩිවයිස් එකක තියෙනවා ෆර්ම්වෙයාර් කියලා. අපි ෆෝන් එකක් යූස් කරන ෆෝන් එකක් ගැහුවොත්, මවුස් එකක් ගැහුවොත්, පෙන් ඩ්‍රයිව් එකක් ගැහුවොත් ඒකේ ෆර්ම්වෙයාර් තියෙනවා. ඒ ෆර්ම්වෙයාර් එකෙන් තමයි අපේ OS එක අපි හිතමු ඔබේ Windows තියෙන කියලා. එතකොට Windows දැනගන්නේ මේ අපි ප්ලග් කරේ USB එකක්, අපි ප්ලග් කරේ external hard disk එකක්, අපි ප්ලග් කරේ keyboard එකක් කියන එක. එතකොට අපි අර මේ USB බ්ලොක් කරන එකෙන් අපි OS එකට කියන්නේ USB ගැහුවොත් ඒකට ඇක්සස් දෙන්න එපා කියන එක තමයි අපි OS එකට කියන්නේ. නමුත් මේ රබර් ඩකි කියන එක හදලා තියෙන්නේ මේක ඇත්තටම USB drive එකක් වගේ තමයි. මේකේ අර රබර් ඩකි කියන ලෝගෝ එකක් ගහලා තිනවා. ඒ ලෝගෝ එක හීරලා දැම්මොත් එහෙම මේ කාටවත් හොයන්න බෑ මේක රබර් ඩකිය කියලා. එච්චරටම මේක normal අර Kingston අර ඉස්සර පරණ තිබ්බ මේ USB drive එක.
එතකොට ඒක ඇත්තටම ඩිසයින් කරලා තියෙන්නේ ඒකේ දාලා තියෙන ෆර්ම්වෙයා එක කීබෝඩ් එකක තියෙන ෆර්ම්වෙයා එක. එතකොට ඕක අපි USB ප්‍රොටෙක්ට් කරලා තියෙන ලැප් එකක හරි කම්පියුටර් එකක හරි ගැහුවොත් ඒක අයිඩෙන්ටිෆයි කරන්නේ කීබෝඩ් එකක් දැම්ම කියන එක විතරයි. කීබෝඩ් එකක් ප්ලග් කරා කියන එක විදිහට විතරයි. එහෙම නැතුව USB drive එකක් ප්ලග් කරා කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් මොනම ඕගනයිසේෂන් එකකවත් මවුස් එකවත් කීබෝඩ් එකවත් ලොක් කරන්නේ නැහැ. ඒවා ඕන එකක ප්ලග් කරන්න පුළුවන්. ඒක නිසා මේ ඇටැක් එක මාර ලේසි කරන්න. නමුත් මේකෙන් ලොකු මේ ඉම්පැක්ට් එකක් තියෙනවා ඕගනයිසේෂන් එකට. මොකද මේකෙන් පාස්වර්ඩ්ස් ගන්න පුළුවන්, තමන්ගේ ඩේටා දින්න පුළුවන්, කම්පැනි එකේ තියෙන ඩේටා ගන්න පුළුවන්. මොකද මේකේ අපි කෝඩ් එකක් දාලා තිබ්බහම මේ කෝඩ් එක ජෙනරේට් වෙන ඔටෝ. එතකොට අපිට පුළුවන් ගිහිල්ලා ඕකෙන් ඩේටා ගන්න. රයිට්? අපිට ඕක ඇත්තටම අවොයිඩ් කරන්න තියෙන ක්‍රම එච්චර ගොඩක් ක්‍රම නැහැ. නමුත් අපිට පුළුවන් මේ avoid inserting random USB devices එකෙන් අපි කොහරි ඔය පාරක යන ගමන් හරි මේසයක් උඩ හරි කොහේ හරි තැනකට අපි ගියොත් හරි යුනිවර්සිටි එක හරි කොහේ හරි අපි පෙන් එකක් දැක්කොත් එහෙම ගෙනල්ලා ඒක ගහන්න යන්න එපා. මොකද ඒක සමහරක් වෙලාවට රබර් ඩකියක් වෙන්න පුළුවන්. දැන් මේක මම මේ කියන කතාව දැන් ලංකාවට නම් එච්චරම වැදගත් නැහැ. නමුත් වෙන රටකට ඕගොල්ලෝ කවදා හරි ගියොත් එහෙම ඒ වගේ තැනකදී ඕගොල්ලන්ට මේ වගේ දෙයක් experience කරන්න වුණොත් එහෙම ඒ වගේ දෙයක් අරගෙන අර plug කරන්න යන්න එපා. අනිත් එක තමයි මේ USB terminal blocks කියලා තියෙනවා. ඒ කියන්නේ සමහරක් organizations ඒගොල්ලොගේ PCs වල ඔය USB මේ ports වලට ගහලා තිනවා මේ මේ physical block. ඒ කියන්නේ නිකන් අර බෝතල් වලට ඇබයක් වගේ ගහන්නේ ආන්නේ වගේ එකක් දාලා තිනවා. එතකොට මොකක්වත් plug කරන්න බෑ ඉතින්. මෙහෙමයි. දැන් ඒක ගලවල ඉවර වෙලා පුළුවන් මේ USB එකක් ගහන්න. නමුත් සමහරක් ඔය තියෙන මේ කවර්ස් තියෙන ඒවා ගැහුවට පස්සේ ඒක ලොක් වෙනවා. එතකොට ඒක ආපහු ඔය CPU එක නම් ඒ කියන්නේ කේසින් එක අරලා තමයි ඒක ලොක් එක අරින්න පුළුවන්. එතකන් ඒක ගලවන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඒවයින් පුළුවන් මේක ලොක් කරන්න. අනිත් එක තමයි ඉතින් අර ෆිසිකල් සිකියුරිටි කියන එක හොඳට හදලා තියෙන්න ඕනේ කම්පැනි එක. කවුරු හරි කැමති නම් මේ ඔය hack5hak5.org කියන එකට ගියොත් මේක ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඔය මෙතන ඉන්න කට්ටිය ඔය මිස්ටර් රොබොට් වගේ ටීවී සීරීස් එහෙම බලලා තිනවනම් මේ වගේ මේ රබර් ඩකී එකක් යූස් කරනවා ඒකේ ඒ ටීවී සීරීස් එකේ පෙන්නවා. කැමති කට්ටිය ඉන්නවනම් ගිහිල්ලා බලන්න පුළුවන්. පිටිපස්සෙන් කෙනෙක්ට බලන් ඉන්න බෑ. දැන් ඔය මෙතන පෙන්නන වගේ ATMs ලංකාවේ එච්චරම නෑ. කවුරු එක්කෙනෙක් ඉන්න පුළුවන් ඔය වගේ දොරක් ළඟ මේ මේ පින්තූරේ පේනවා වගේ අප්ස් දෙකක් අරගෙන.